වසවිස සහිත ආහාර අපි ගන්නවා කියන එක අද සමාජයේ ලොකු කතිකාවක් තියෙනවා. ඉතින් මේ කතිකාවට හොඳම නිදසුනක් දි තමයි අපිට කරන්න පුළුවන් හොඳම ක්‍රියාකාරකම තමයි අපිට අවශ්‍ය එළවලු පළතුරු ටික අපේ නිවසේම හදා ගන්න එක. ඉතින් කුචිකන් දෙපාර්තමේන්තුව මහත් වෙරදරීමක් කරන මේක සමාජගත කරන්න. ඉතින් මේ සමාජගත කරන්න යන අවස්ථාවලදී අපි දකින දෙයක් තමයි අපේ ගොයියන්තාව කියන දෙයක් තමයි කාල වේලාව අපිට නැහැ කියලා. ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි අපි අද කුණ්ඩසාල ප්‍රදේශයෙන් අපි ඔබට හඳුන්වා දෙන්න යන්නේ. ඉතින් අපි මේ ගෙවත්තේ විශේෂයෙන්ම ඒ ගෙවිලිය සහ ගොවියා දෙදෙනා ගෙවත්තට ගෙවිලිය ගොවියා වුණත් ඒගොල්ලෝ රජයේ රැකියාව නියුතු කාර්යබහුල නිලධාරීන්. ඉතින් මේ නිලධාරීන් ඒ කාර්යබහුලතාවයත් එක්කම තමන්ගේ දුවදරුවන්ගේ සහයෝගයත් එක්ක හොඳ ගෙවත්තක් කරලා තියෙනවා. අපි ඔබට ඒ ආදර්ශමත් ගෙවත් තමයි අද ඉදිරිපත් කරන්නේ. සේවේ රැකියාවත්ව නිරත වෙන්නේ. ඉතින් ඔබතුමිය ඇයි තීරණය කරේ මෙහෙම ජීවත්තක් හදන්න ඕන කියලා? ඇත්තටම විශේෂයෙන්ම නූතනය වෙනකොට අපිට වස විසින්තර ආහාර කියන අවශ්‍යතාවයේ දැඩිව පවතිනවා. විශේෂයෙන්ම බොනවන රෝගවලට. ඉතින් අපිට හිතුණා අපි කාර්ය බහුල වුණත් අපේ දරුවන්ට අපිට වස විසින්තර කෑම වේලක් ගන්න තියෙනවා නම් හොඳයි කියලා. විශේෂයෙන්ම දරු දෙදෙනෙක්ගේ අම්ම කෙනෙක් ඔබතුමිනේ. ඒ වගේම තමයි තමුන් ස්වාමියාගේ ඒ කට්ටියගේ කොහොමද මේ ගෙවත්ත නිර්මාණය කරන්න ලැබෙන දායකත්වය? ඉතින්ම දායකත්වය ලැබෙනවා. මොකද මගේ ස්වාමිපුරුෂයාත් කාර්ය බහුලයි. ඒ වගේම දරුවෝ අධ්‍යාපනය ලැබෙනවා. ඉතින් මම ස්වාමිපුරුෂයා තමයි බෙහෙවින්ම මේ සඳහා උදේ රෑ නැතුව මහන්සි වෙන්නේ. එතකොට මේ ගෙවත්තෙන් ඔබතුමිය විශේෂයෙන්ම නිවසක මොන වගේ ආර්ථික ප්‍රතිලාභද ලැබුණේ? ආර්ථික ප්‍රතිලාභ කිව්වහම ඒක බෙහෙවින්ම ඒක ගැන කියන්න ඕනේ. මොකද අපි දැන් දැනට අපි මේ ලෙවලු හදන්නට කලින් ගෙවත්ත හදාගන්න කලින් අපි වියදම සතියකට එළවලු වලට 2000ක් විතර ගියා. මම අවුරුද්දට අපි 40,000ක් විතර යනවා. ඔව්. ඉතින් වැය වෙනවා. කිසිම වසවිසෙන් තොර ආහාර වේලක් ගන්න අපිට ශක්තිය තියෙනවා. මොකද මට තියෙන ඖෂධ පැල 50කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. එළවලු ඒත් 50කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. පළතුරුත් එහෙමයි. පළතුරු 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් වෙන ගෙවත්වල දකිනවට වඩා විශේෂත්වයක් අපි ගෙවත් දැක්කා. ඒ තමයි ජලයේ සංරක්ෂණය කරන්න හොඳ ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙනවා. මේ ක්‍රමවේදය කොහොමද යොමුෙන් අදහස් කරේ? ඒ මගේ මහත්තයාගේ මේ අදහසක්. ඉතින් මේ එයා සම්පූර්ණයෙන්ම අපේ ඉවතලන ජලය පෙරීමේ ඒකකයක් එයා හැදුවා. ඒ කියන්නේ ෆිල්ටර් එකක්, ජල පෙරණයක් එයාම නිෂ්පාදනය කරා. සියලුම ජලය, ඒ කියන්නේ සියලුම ජලය කියන්නේ රෙදි සෝදන, නාන, ඒ වගේම මුළු තැන්ගෙන් ඉවතලන ඒ ජලය සියල්ලම ඒ ජල පෙරණයට වර්ෂාපතනින් ජලයත් රැස් කරලා ඒ පෙරණේ ජල පෙරණයෙන් පෙරලා ඊට පස්සේ තමයි මේ අපි වගාවට අවශ්‍ය විදිහට යොදන්නේ. විශේෂයෙන්ම ඔබතුමිය රටේ දුවදරුවන්ට ශික්ෂත දෙන විද්‍යාලපති සේවයේ නියුතු නිලධාරිනිය. ඉතින් මෙහිදී දුවදරුවන්ට ඔබතුමිය දෙන පණිවිඩය මොකක්ද? විශේෂයෙන්ම අද අපේ දුවදරුවෝ කෘෂිකර්මයෙන් කීපහම ටිකක් හැලිමලි කරනවා නේද? ඉතින් මේකට ඔබතුමිය දෙන පණිවිඩය මොකක්ද? ඇත්තටම වැඩිහිටියන්ගේ ආදර්ශය තමයි දරුවන්ට නිතරින්ම ලැබෙන්න ඕනේ. ඉතින් මම මගේ ගෙදරේ, මගේ නිවසේ, මගේ දරුවෝ මේ සහ සම්බන්ධ කරගනිමින් මුලින්ම ඒගොල්ලෝ මේ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගන්න. يعني ආදර්ශයේ උතුම් කියන තැන තමයි වැඩ කරන්නේ. එහෙමයි. ඉතින් ඒ පරමාදර්ශී ෂේ
පෙරදරි කරගෙන තමයි මම මේ කටයුතු කරන්නේ. දහඩිය වපුරවලා යමක් කරනවා නම් ඒක තමයි වැදගත්. ඉතින් හිතන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද මේ වගේ දෙයක් අපි කරනවා කියන්නේ අපේ පවුල තුලින් ඒ යන ආදර්ශය මුළු සමාජයටම ආදර්ශයක්. හැම දරුවෙකුම මම කියන්නේ කුංචි කාලේ ඉඳලම කම්මැලි වෙන්න එපා, කම්මැලි වෙන්නේ නැතුව කැතයි කියන්නේ නැතුව පස් ටිකක් අල්ලන්න, පුහුර ටිකක් අල්ලන්න, පැලයක් හදන්න, පැලත්ත වලට ආදරේ කරන්න. අපි පැලවලට දරුවන්ට වගේ ආදරේ කරන්නේ. අපි පරිසරයට ආදරේ කරන්නේ. පරිසරයට ආදරේ කරේ නැත්නම් තමයි අපිට පරිසරයෙන් හානි සිද්ධ වෙන්නේ. ලකන් දෙයක් තමයි සමාජයේ ගත්තට පස්සේ අවවාදේ පමණයි. ආදර්ශයේ උතුම් නැහැ. ආදර්ශය අනුගමනය කරන්නේ නැහැ. ඉතින් ඒකට හොඳ නිදසුනක් ඔබතුමිය. ඉතින් අපි දුවදරුවන්ට විශේෂ වෙන්නේ කපලට දුවදරුවන්ට. මගේ දරුවෝ දෙන්න මම මේ හැම දෙයකටම යොදාගන්නේ ඒගොල්ලන්ට හැම ගහක් කොළක්ම සමහර දරුවෝ මේ පුංචි වයසදී අඳුරන්නේ නැහැ. මිරිස් පැලයක්වත් කරලක් ආවොත් ඇරෙන මිරිස් පැලයක් අඳුරන්නේ නැහැ. ඉතින් ඖෂධ පැලයක් අඳුරන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැම දරුවෙකුටම මම කියන්නේ දුවදරුවන්ට මම කියන්නේ හැම විටම අපේ පරිසරයත් එක්ක ජීවත් වෙන්න. අපිට මානසික සුවය හැම වෙලාවෙම ශාරීරික සුවය පරදවලා අපිට මානසික සුවයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන්. ශාරීරික රෝගාබාධ වලින් අපිට වැළකීලා ඉන්න පුළුවන් මානසික සුවය තිබුණා. ඒ මානසික සුවය අනිවාර්යයෙන්ම මේ පරිසරයත් එක්ක හිටියොත් ඔබට හැමදාටම වටිනවා. මධ්‍යම පළාත් සභාව දිස්ත්‍රික්ක තුනක් නියෝජනය කරනවා. ඒ දිස්ත්‍රික්ක තුනේම අපි මේ ගොවියෝ අතර නගරයට වන්නතු කියලා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒත් එක්කම දිගින කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ අපි ඒ තරඟාංශයට හැම අංශෙම යොමු කරා. මේ පළාතේ ගෙවතු විශාල වශයෙන් තියෙනවා. ඒ හින්දා අපි කීප දෙනෙක් තෝරගෙන විශේෂ වැඩසටහනක් මගින් සාමාන්‍ය පළාසා මගින් දෙන ආධාර යටතේ ගෙවතු වගා කරන්න පටන් ගත්තා. අපි මේ වැඩසටහන මාස 3-4ක් කරමින් තිබ්බා. ඊට පස්සේ අපි කලාප මට්ටමේ ජයග්‍රහණයන් තෝරන්න අවස්ථාව ආවා. ඒ අනුව අපි මෙම කලාපයේ හැමතැනම ඇවිදලා බලනකොට අපිට රාජ්‍ය සේවා නිලධාරීන්ගේ ගෙවතු තරඟ වලින් මෙම ස්ථානයේ මෙම ගෙවත්ත දැන් අපි ඉන්න ඉතා හොඳ තත්ත්වයේ පැවතින බව අපේ හට දැනුණා. මම හිතන්නේ දැනට මෙම දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් අතර පැවති තරඟයෙන් මෙම ස්ථානයේ පළවෙනි ස්ථානේ වෙලා තියෙනවා. විශේෂයෙන්ම උදේට ජීවාවේ කියා. එතකොට ගෙදර ඉවතලන අපද්‍රව්‍යයන් තමයි මේක භාවිතා කරන්නේ. එතකොට ඔබතුමීන්ට විශේෂයෙන්ම ගෙදරට අවශ්‍ය කරන උයන්න පියන්න අවශ්‍ය කරන ගෑස් මිකින් සම්පූර්ණ කරන්න පුළුවන්. පුළුවන්. හැමදාම මම උදේට උයන්නේ. ඊට පස්සේ ඉස්කෝලේ ආවට පස්සේ එනකොටත් මේ ගෑස් හොඳට පිරලා තියෙනවා. උදේට උයනවා. ඊට පස්සේ හවසට උයන්න ගෑස් මට එකතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ජීවාව ඒකකයෙන් ඉවත්තන අපද්‍රව්‍ය භාවිත කරන්න පුළුවන් ඉවත්තේ දීර්ඝපොහොරක් ඉදිරිය. ඔබතුමිය එක පාවිච්චි කරලා අත්දැකීම් තියෙනවද? ඔව් අත්දැකීම් තියෙනවා. ඒ සාර්ථකත්වයක් තියෙනවා. සාර්ථකත්වයක් තියෙනවා. මොකද කිසිම රසායනික පොහොරක් මගේ ගෙවත්තට මම අපි යොදන්නේ නැහැ. කිසිම මේ එළවලු වලටවත් පළතුරු පලා කිසිම දෙයකට යොදන්නේ නැහැ. අපි මේ ජීවවායු එකකෙන් අපිට ලැබෙන දියර පොහොර වතුර එක්ක මිශ්‍ර කරලා තමයි අපි කාබනික පොහොරක් විදිහට ඒ වගේම කෘමිනාශකයක් විදිහට අපි යොදනවා අපේ ගෙවත්තට. විශේෂයෙන්ම අපේ රටේ කුණු ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් දැන්. ඉතින් මේකට හොඳ විසඳුමක් නේද මේක? ඉතින් මේක හොඳ පණිවිඩයක් කියලා අපි හිතනවා. අපේ විශේෂයෙන්ම අපේ රටේ මහජනතාව. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කෘෂිකර්ම උපදේශක කොට්ටාශයකට ආදර්ශ ගෙවතු සඳහා විශේෂ කට්ටල උපකරණ සහ බීජ කට්ටල ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒ යටතේ දිගින කොට්ටාශයේ ආදර්ශ ගෙවතු දෙකක් ක්‍රියාත්මක වුණා. ඉන් එකක් තමයි මෙතුමි සහ මෙතුමාගේ ගෙවත්ත. ඉතින් අපි පැමිණීමත් සමග ඒ ආදර්ශ ගෙවත්ත
තාක්ෂණයෙන් ඉහළ නව තාක්ෂණය යොදාගෙන විශේෂයෙන්ම මෙතන දකින්න ඇති ඔබතුමාලත් හයිඩ්‍රොපොනික් වගේ දේවල් ඊට අමතරව අපි වගා විශේෂයෙන්ම කෘමි හානිවලින් පාලනය කරන ඕගනික් කාබනික ක්‍රම ඒවා යොදාගෙන ගෙවත්ත තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණ දායකත්වය සැපීම සිද්ධ කළා. ඉඳුන් මහත්මිය, විශේෂයෙන්ම ඔබතුමිය සහ ඔබගේ ස්වාමියා කරන රැකියා ස්ථානයේ වගේ සමාජයේ ඔබ මෙහෙම සාර්ථකද ගෙවත්තක් කරලා තියෙනවා එක පිළිබඳව මොනවාගේ ප්‍රතිචාරද ඔබතුමින් හම්බෙන්නේ? බෙහෙවින්ම සතුටුදායකයි. මොකද අධ්‍යාපන මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරී සිට මගේ මහත්තයාගේ රජයේ ආරක්ෂකාංශයේ නිලධාරී සිට හැම කෙනෙක්ම රාජකාරීමය වශයෙන් හා සමාජයේ ඒවගේම මගේ ඥාති මගේ දෙමව්පියෝ මගේ සහෝදර සහෝදරි ඒ හැමගේ දරුවෝ හැම කෙනාගෙම ඒවගේම අපිව අභිප්‍රේරණය කිරීමක් ඒගොල්ලෝ අතින් සිදු වෙනවා හැම මොහොතකම. එතකොට උපදෙපින්දයන් මේ ගෙවත්ත සාර්ථක මට්ටමින් අද කරලා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පවත්වපු ගෙවතුව තරඟින් පළවෙනි ස්ථානය දෙන්න තියෙනවා. ඉතින් ඔබතුමිට ඒ ගැන ඇති අදහස් මොකක්ද? පුදුම සතුටක් දැනෙන්නේ. මොකද කෘෂිකර්ම මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්මීන් හැම විටම මෙහිට පැමිණිලා ඒගොල්ලොන්ගේ අදහස් අපිට කියලා වෙනස් කළ යුතු දේවල් වෙනස් කරන්න නිර්මාණාත්මකව මේ දේවල් කරන්නේ කොහොමද, ඒ වගේම තාක්ෂණයට අනුකූලව කරන්නේ කොහොමද, ඒ වගේම ඒ වගේ උපදෙස් ලබලා දීලා නිතරම අපිත් එක්ක සහයෝගයෙන් ඉන්නවා. ඒ වගේම මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්මීන්, ඒ වගේම තෙල්දෙණි අධ්‍යාපන කලාපයේ නිලධාරී මහත්මීන්, මගේ පාසලේ නිලධාරී මහත්මීන් මේ කටයුතු සඳහා මාව දිරිගැන්නුවා. ඉතින් මමත් මගේ ස්වාමිපුරුෂයාත් දරු දෙදෙනාත් අපේ නිවසේ සියලු දෙනාම සහයෝගයෙන් එකතු වෙලා ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරී මහත්මීන්ට මා මේ අවස්ථාවේදී ස්තුතිය ප්‍රකාශ කරන්න කැමැති අපිට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙන්න උදව් කරයි. නගරට උයන්නතු සංකල්ප යටතේදී මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තමයි මේ ගෙවත්ත නිර්මාණ කරලා තියෙන්නේ. ඉතින් මේ ගෙවත්ත නිර්මාණ කිරීමේදී විශේෂයෙන් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිලධාරීන් මහඟු සහයෝගයක් ලබා දෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යටතේ මේ ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියේ පළවෙනි ස්ථානය මේ ගෙවත්තට හිමිලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයට පත් කරගන්න ගෙදර ගෙහිමියා සහ නිලධාරීන්ගේ මහඟු සහයෝගය ප්‍රතිපයත්තමක් තියෙන්නේ. ඉතින් මේ පිළිබඳ ඔබට මුණයම තොරතුරක් ලබා ගැනීම අවශ්‍ය නම් ඔබට පුළුවන් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුණ්ඩසාල කියන ලිපිණියට ලිවිමින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන් ඔබේ ළඟම පිහිටි කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට බදාදා දවස ගියොත් ඔබේ ඕනෑම කෘෂිකර්ම ගැටලුවක් එතනදී විසඳ ගන්න පුළුවන්. ඉතින් තවත් සත් දිනකින් මෙවැනිම සාර්ථක ගොවි මහත්තයෙකුගේ වතගුත රැගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙන අපි ඔබෙන් සමුගන්නවා. ඔබට චිරංජයතුනි.